පොයේ දින වැඩගත්කම පිළිබඳව කතා කිරීමට ගරු විදුහල්පතිතුමියගෙන්ද ගරු ආචාර්ය මණ්ඩලයෙන්ද ආදරණීය සහෝදර සහෝදරියන්ගෙන්ද අවසරයි. බිනර පොහොය වස්සාන සමයට අයත් ඉතා වැදගත් පොහොය දිනයක්. මහා ප්‍රජාපති ගෞතමයන් ඇතුළු පිරිසගේ ඉල්ලීම් පරිදි මෙහෙණි සස්න ආරම්භ වූයේ උතුම් වූ බිනර පොහොය දිනයකයි. තපස්සු බල්ලුක වැඳුන් දෙදෙනා විසින් බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුන් තැපන් කර ගිරිහඬ සෑය ඉදිකලේද මේ උතුම් වූ බිනර පොහොය දිනයි. බුදු රජාණන් වහන්සේගේ ලලාර ධාතුන් වහන්සේ තැන්පත් කර සේරුවාවිල සෑරජුන් නිදිකලේද මේ උතුම් වූ බිනර පොහොය දිනයි. බිනර පොහොය බුදුන් වහන්සේගේ ජීවමාන සමයේ මෙන්ම පිරිනිවනින් පසුවද ඉතා වැදගත් සිදුවීම් රැසක් සිදු වුන පොහොය දිනයක් ලෙස හැඳින්වෙයි. තෙරුවන් සරණයි. මම හසිනි මාෂා දෙක ශ්‍රේණිය බි. පිම්බර මහා මායා රජ බිසවු සඳ සුන්දර සිහිර ජග් දුටුවා රැයෙහි මැද ලංකර දෙමින් මව්පාද විය ශෝක බිඳ පෙම්බර පුතෙකු පිලිසිදුනා ගැබ්බෙහි සොඳ යසපිරි මහා සුදවුන් රජ තුතුවන්නේ රසපිරි ආහාර දන් සල් සැම තැන දෙන්නේ දසමස පිරි මව් කුස තුල මොරන්නේ අසදිසි පෙරහැරින් දෙව්දාහ වඩින්නේ දෙනුවර අතර වඩිනා විට දුරින් දුරේ සෙනෙහස දෝරේ ගැලුවයි පැත් පුතුන් කෙරේ එන මග විඩා දැනු නම සිත වරින් වරේ ගිමනට නිවන වියලුම් විනි උයන් කෙරේ අපාලොවේ ගිනි ජාලා නතර වුණා සාදුකාර දී දෙව්විවරු සැපත් වුණා ගුණදිය සීත දිය දහරා නත් පතිත වුණා මායා කුසින් බෝසත් පුතු ජනිත වුණා කිරණ මතින් ආලෝකය විහිදෙන්නේ සුවඳ පිරුණු මල් වැසි ඇද හැලෙන්නේ සිතම නිවන දසුනකි එහි සිදුවන්නේ පොළව මහිකත දෙවියන් සෙලවෙන්නේ විසිරුණු සුවඳ සල් අරණේ සිරිය මැදින් සුපිබුන නෙළුම මම වෙමි ගොහොරුවේ මඩින් අවසන් උපත මෙය බව පවසලා හඳින් පියුම් හතක් පිට වැඩියා කුමරු සොඳින්